කො ්‍රේණයේ සමීකරන පාඩ මේ මුල් කොටස තිබෙන්නේ සමගාමී සමීකරන විසිඳීම එම එකොළ හා ශ්‍රේණීට ඇත් සමගාමී සමීකරන මෙන මේ වගේ එක් සහ වයි පදවල එහෙම නැත්තං වීජය පදවල සංගුණකය භාග සංඛයා සහිත සමීකරන මෙම සමීකණ විසිඳීමට ප්‍රථම ඔබට දහය ශ්‍රේණී මෙන මේ වගේ සමගාමී සමීකන විසිදීම පිළිබඳ හොඳ හැකියාවක් සහිනිපුනතාවයක් ති බීතුයි එ නිසා අපි මූලික අදියර වශයෙන් දහයි ශ්‍රේණයේ සමගාමි සමී ගන විසඳීම නැවත මතක් කිරීමට මේ මුල් අවස්ථා ඔඹට මතකයි දහය ශ්‍රේීණියෙන්දී අපි විසිදුවේ මෙනි මේ වගේ සමගාමි සමීකරන තුනයි එෙක්ස් ධන දෙකයි වයි සමානයි දාහත පහයි එක් ශීන වයි සමානය තිස් හත්ද. මෙතැන්දී අපි දන්නුවක විසිඳීම සුඳහාපි අප පළමු පියවරවගේ එක් හෝ එක් වල හෝ වයිවල හෝ සංගුණක සමාන සංගුණ සහිත පද ලබාගෙන ඒවයි එකතු කිරීමෙන් නො අඩු කිරීමෙන් xක් හෝවඒවත් කරන්නවා. එක වත්කිරෙන් පස්සේ අපිට ලබෙනනො සරල සමීකරණයක් එය විසඳීම තමයි අපේ ක්‍රමවපහය. තුර මේක විස්නාාන නං ඔබදන්න නො එක්කෝ වයි කියන පදේ සගුණකේ සමානවෙන්න ඕන මෙතන වයිවල සංගුණකේ දෙකයි මෙතන වයිවල සංගුණගේ එකයි එක සමාන නෑ එක්ල් ංගුණුගේ තුනයි මෙතන එක්ස සංගුණගේ පහයි ඒත් සමාන නෑ. එහෙනම් අපි පලමු පියෝර වෙන්නේ මේ සංගුණක සමාන කිරීම. ඔබට පේනෝ ඒකට පහසුම ක්‍රමේ තමයි මෙනි මෙතන දෙකයවයි කියන පදය හදා ගැනීම. එහම ඒ හදාගන්න මේක දෙකෙන් ගුණ කරන්න වෙනවා හැබැයි ඔබ දන්නවා අපට සමීකරණයක එක පදයක් පොමණක් ගුණ කරන්න බෑ ඒ නිසා මේ මුලු සමීකරනම අප ගුණ කරන්න ඕන තර අපේ මේ ක්‍රමය රිිසදීමේ ක්‍රමය ියා දැකීමටක් පි සමීරන අංකනයර අංක කරගන්න ආකාරයට මතකයි එමනම් පලවනි සමීකරණය එක ඉඟ සමී කරනය එකක කියරගන්නවා දැන් මෙතන වයිවල සංහුණගේ සමානකිරීමට දෙවනි සමීකරණය දෙකින් ගුණ කළ යුතු බවබට පේනෝ එම මෙතන සත්හංගන්නෝ දෙවනි සමීකරණය කියන්නේ දෙවනි සමීකරණය ගුණ කරන්න ඕන දෙකින් එතුකට අපිට ලබෙනෝ දෙවන් සමීකරණය මේක යික් දෙකෙන් ගුණුගරාම දහයිXක් රිනවයි දෙකෙන් ගුණ කරම රිිණ දෙකයවයි තිස් හත දෙකින් ගුණ කරාම හැත්ත හතරයි අලුත් සමීකරණය අපි අංක තුනවශය ගදාගන්නවා. තැන් අපි විසඳීමේදී මෙන්න මේ තුන්ගෙන සමීකරණය ලබාගත්තට පස්සේ දෙවනි සමීකරණය අපට අවශ්‍ය වෙන්න නෑ මොකද මේ දෙකම එකම සමීකරණයක් විගට අප සලකන්නේ ඒ නිසාදන් අපේ විසඳීම සඳහගදාගන්නේ පලවෙනි සමීකරණය සහ තුන්ගනි සමීකරණය. පිට අපට පේනෝ මෙම පළවෙනි සමීකරනේ දන දෙකයවයි දෙම තුන්ගනි සමීකරණය රිණ දෙකයවයි තිය නිසා මේ සමීකන දෙක එකතු කිරීමෙන් දන දෙකයවයි සහ කින දෙකයිවයි විින්දුව බෞට පත්වී වයි ඉවත්ව වෙනනා කාරය. ඒනි සාපි මෙතැන්දිි කරන කරන්නේ පලවෙනි සමීකරනය සහ තුංගනි සමීගණය එකතු කන්නවා. තට පලවෙනි සමීකරණය වම් පැත්ත තුනයි එෙක්ස් ධන දෙකයිවයි. ඒක දෙකතු කන්නවා. තුන්ගනි සමීකරණයවම් පැත්ත දහයයික් රිින දෙකයිවයි. එවගේ මෙතකොට පලනි සමීකරණය දකුණු පැත්ත දහතට එක තුවනවා තුංගනි සමිකරය දකුණු පැත්ත හැත් හතර දැන් වරහන් ඉවත්කිරෙන ස්නුග්‍රාම තුනයිXක් දන දෙකයිවයි දන දහයයික් දනයිරයි ර දෙකයිවයි සමානයි අනුවකයි දැ ඔබට පේනෝ මේ වීජය පද සුළු කරන්නකොට දන දෙකයිවයි සහ රන එකයි බිද බවට පත් නවා. ක් හයයි දහතුනයි එක් බව් පත්වන එක් සමානයි අනුවක තැන් දෙපසම දහතුනෙන් බෙදීමෙන් එක් සමානයි හත ලබාගන්න පුළුවන් ඊළඟට අප පියවර වෙන්නේ මේ එක් සගේ ආදේශකිරීමෙන් වයි අගේ සොයා ගැනීම ත මේ එක්හගේ මේ සමීකනුතනෙන් ඕනම සමයකරණය ්‍රාදේශ කරන්න පුළුවන් මං මෙතෙන්ට තෝරගන්න පළවෙනි සමීකරණය පහසු බව්පයන නිසා එහම එක් සමානයි හත එක සමී කරණට ආදේශයෙන් ප්‍යාදේශ කරමු තුනයිXක් දන දෙකයිවයි සමානයි දාහත මේකරමයි කොවෙනි සමය කරන එතකොට තුනයි එක් කියන්නේ තුන ගුණ කිරීම එක් එනිසා තුන ගුණ කිරීම හත දන දෙකයිවයි සමානයි දහත දැ දෙකයිවයි උප්ත කිරීමක් අපි කන්නෝ දෙකයිවයි සමානයි දාහතෙන් මේ සංකයා ගුණිතය විසි එක අඩු කරනෝ එතකොට ලබෙනෝ රින හතරයි එනම් වයි සමානයි රින දෙකයි දැ පට ලැබෙන මස් පිළිතුර එක් සමානයි හතයි වයි සමානයි රෙන දෙකයි. තොකට මෙතන්ද ඔබට හොඳ හැකියාවක් තියන වනං තමන්ත හොඳ නිපණතාවයක් තියන මෙන්න මේ පියවර දෙක ලියා නොදැක්වීමෙන් වනත් අපට පිල්තුර ලබා ගන්න පුළුවන් ඔබ අවධානයම කරන්න පළවෙනි සමීකරණයට සහ තුන්ගනි සමීකරණයට මේ දෙකත් කොරොත් දළ දෙකයිවයි පරින දෙකයවයි බිින්දුවයි හෝසි වෙලා යන. දැන දහයි දහතුුXක් කියලේ කොරම්මදල යන පුළුවන් දහ දන හැත්තහත්තර අනුවකයිගලේ කොරම්මඉතැලි යන පුළුවන් ඔබට හොඳ හැකාවක් තිබේ නම් පමණක් පිවර දෙක නොලියයා පිවරත පැමිණීම කිසිවරදක් නැහැ. යි අප ඊළගුදදාහනේ ටුඩක් කොඩ්ඩක් වෙනස් සුදාහරයක් බලමු තුයික් ්‍රීන අටයවයි සමානය තිස් නමය. රයික් න රන හතයියවයි සමානයි හතලස්සක මතෙන්ති අපිට හොඩි ගැටලුවක් පේනවා අපි පුරුදුදිියට මේක නම් කරගත්තා එක සමීකරණයක් කිසියම් සංකඛාවකින් ගුණ කිරීමෙන් සංගුන්ක සමාන කරගත නොහැකි ඒකයන්නේ මේ තුනේ ලක්කම කියවොත් වැඩි කරයිගලා හතර ලබාගන්න බෑ හතහි ලක්කම ගුණ කිරීමෙන් අට ලබා ගන්නත් බෑ එහෙම නම් මේ අවස්ථාවේ අප සිද්ධ වෙනෝ සමී කරන දෙකම සුදුස සංඛ්‍යාවලින් ගුණ කිරීමෙන් සමාන සංගුණක සදා ගැනීමට. එක ක්‍රමයක් තමයි අපට පළවෙනි සමීකරන හතරෙන් ගුණ කාමතන දොල හලැබෙනවා. දෙවැනි සමීකන තුනන් ගුණ කරාමිර ොලහලබෙන ඒයා කාරයට ගන්න පුළුවන් එහමනත්තම් පලවෙනි සමීකණන හතෙන්ගුණ කරාමිතට පනස් හයලබෙනෝ. දනි සමීකන අටෙන් ගුණ කරාම් පනස් හයලබෙනෝ ඒයාකාරයෙන් ගන්නත් පුළුවන් මතන වඩා පහසුයි X වල සංගුණකය සමාන් කර ගැනීම ඒනිසාමම ලනි සමීගණ ගුණගන්නව හතරෙන් තොල් බලන්න අපිට ලැබෙනවා තුංවරක් හතර දොලහX රිනා අට වරක් හර රිෙන තිස්තකයිවයි සමානයි තිස්නමයෝ හතර එකසියපනක් සයයි ඒක තුන්ගනි සමීකරණය ඊළඟට දෙවනි සමීකරණය ගුණගන්න තුනෙෙන් එකතොරත් ලැබෙනෝ හතරයිXක් ගුණකිරීම තුන දොහයිX ඒවගේ රින හතයිවයි ගුණකිරීම තුන රිෙනවිසියකයවයි සමානයි හතලස්ස එක ගුණ කිරීම තුන එක සේ විස තුනයි දෙැඟට පේනෝ තුංගනි සමීකරණය දො හක්ස් තියනෝ ඒවගේ මවසාන සමීකරණය හතර විදිරගත්තොත් හතරනි සමී කරන ොල්හයික් තියනෝ සමාන සංගුණක තියනෝ තර මේ තුන සහ හතර සමීකගන් දෙක එකතුකරොත් අපට පේනෝ දොහක් දොහයික් විසි හතරයි එක් වෙනවා එතට එක් ඉවත්ව මක් සිද්ද වෙන්නෑ එහෙෙන අපිට පේනෝ මෙතැන දෙකම එකම සලකන්න නිසා. ො දන දොල්හක් නිසා එකතු කිරීමෙන් X ඉවත් කරගත නොහැකි ඒ නිසා අඩු කිරීමෙන් x ඉවත් කරගත හැකි දොහලින් දන දොල් Hx අඩු කරාම බින්දුව බවට පත්වෙනවා. ඒන් සාපි කරන්නේ තුංගනි සමීකරණය හතරවනි සමීකරණය අඩුගන්නෝ සමහර සුදුසු අවස්ථාවල අවශ්‍යනං අපිට හතරවැනි සමීරණය තුගනි සමී කරණය අඩු කිරීමුවද කළ හැකි රිබලො මෙතන තුංගනි සමීරණය අඩුකිරීම හතරවැනි සමී කරණය තුංගනි සමේගණෙනව පැත්ත දොහයික් ්‍රීනතිස් දෙකයිවයි අඩු කිරීම හතරනි සමගෙන වම් පැත්ත දොහක් ත්‍රීණ විසිය එකයවයි සමානයි තුංගනි සමේගෙන දකුණු පැත්ත එකසිය පනස් හය අඩු කිරීම හතරනි සමගෙන දකුණු පැත්ත එකසිය විසිත් වුණ. දැන් වරහං ඉවත් කිරීම මෙතන තාමත්ම අවධානය යොමු කළ යුතු අවස්ථාවක් මේ වරහන ඉවත් කිරීම ද කිසිම වෙනසක් වෙන්න නෑ. බැ මේ දෙදනි වරහනිවත් කිරීමේදී මේ පද දෙකම රිණ එකෙන් ගුණකිරීමක් සිද්ධ වෙන රිනයක ගුණකිරීම දො හයක් රිණ ොල හයික් රිනේක ගුණකිරීම රින විසියකයවයි රිණ සංකාගෙන් ගුණ කරාම දන විසියකයවයි මේ දෙක අනුකරාම තිස්තුනයි මෙතන ඔබ ඉතාමත් අවධානයම කළ යුතුවන්නේ මේ වරහන යොදාගත්තේ නැත් නම් මේ පිළිතුර මෙතන වැරදිීමක් සිද්දීවැට බොහෝ ඉදකට තියෙන බැයින්. ඒේන තන ොහක් ොලින් දොලහ එක් සඩු කරාම බින්දුවයි රින තිස් දෙකයවයි දනවිසියකයිවයි සුළු කරලා විට ප්‍රරිනය කොළහයවයි සමානය තිස් තුනයි දෙපසම රිණය කොල හැම් බැදීමෙන් වයි සමානය රිඩ තුනා අපිට ලැබෙන තැන් සුපපුරුදු පරදයක්පි මේ කාදේශකිරීම කරන්න යනෝ වයි සමානය රිණ තුනාගේ පලවෙනි සමීකණයට ආදේශකිරීම කරන්න ත්‍ර පලවෙනි සමයගෙන තුනයික් රිනටය වයි සමානය තිස් නමය එම තු යි ක්. මේ පද සි වෙනසක් න මෙතන රිනා අටයිවයි මේ රිනාට මේ තියෙන්නේ ඉ පස්සේ රිනාටයවයි ගැන්න මෙතන ගුණ කිරීමල ුණ තියෙන්නේ ගුණ කිරීම වයි වෙනුවට මේ රිනතුනේ දවා මෙතන රිනාගයක් ආදේශකකිීමේදී අනිවාර්රයෙන්ම මේ වරහන්න යොදා ගැනීමට කටයකුතු කරන්න දැන් තුනයි එක් වෙනසක් නෑ මේ රිනාට රිනාට ගුණකිීම රින තුන ප්‍රතිඵලය වෙන්නේ දන ජිසි හතර සමානය තිස් නමයයි දැ තුයික් ක් කරන්න පුුවන් තිස්නමය රෙන විසි අතර ර තුනයි එක් සමානයි පහළවයි එක් සමානයි පහයි ප්‍රතිඵලය එක් සමානයි පහයි වයි සමානයි රන්න තුනයිගමය අවසන් එතකොටට දැන් ඔබට පෙලපොතෙහි පොනරීක්ෂණ අභ්‍යාශය කිරීම සඳහා හැකියාවක් ඇතැයි අප සිතනෝ එනිසා දැන් ඔබ පුොනරීක්ෂණ අභ්‍යාසය තනියම විසඳීමට කටයුතු කරන්න ඒ සඳහා විසඳුම් සඳහාපේ දෙවැනි විඩියෝපටේ. බැලීමෙන් ඔබට ඉසඳුම් බලාගන්න හැකියාවක් තිබෙනවා ගොමිස්තුූතියි